කල්පිටිය කියද්දි ඉතින් හැමෝටම ගිනියව්වනේ මුලින්ම මතක් වෙන්නේ. ඒ හින්දා මගේ ළඟට ඔය අපේ රටේ මිනිස්සු වැඩිය එන්න යන්නේ නැහැ. ඒ කොහොමුණත් මගේ ළඟට එන සුද්දන්ගෙන් නම් අඩුවක් නැහැ. ඒ අය ඇවිත් මගේ හැමදේම ලස්සනට විඳලා කරලා යනවා. මේ සෙල්ලම දකිද්දී ගොඩක් අයට හිතෙන්නේ ඕකනම් පිටරටක සෙල්ලමක් කියලා. සෙල්ලම පිටරටක වුණාට පිටරට අයත් මේ රටට එනවා මේ සෙල්ලම කරන්න. මගේ රටේ කොල්ලෝ කෙල්ලොන්ටත් මේ සෙල්ලම කරන්න ඉඩක් ලැබුණා නම් ලංකාව පිටරට අයට කොයි තරම් වටිනවද කියලා දැන් තේරුණා නේද? ඉතින් ඊටත් වඩා මගේ රටේ මිනිස්සුන්ට මේ රටේ අගේ දැනෙන්න ඕනේ නේද? කවදාකවත් දැක්කේ නැති සිතිජයක අරුමැසිය කල්පිටියට ඇවිත්ම විඳින්න ඕනේ ඉර බහින ලස්සන. ඉතින් එහෙනම් කල්පිටිය පැත්තෙත් එනව නේද? අවු කියලා බලන්න එපා. මෙච්චර ලස්සන රටේ හැම අස්සක මුල්ලකම ලස්සන මග නොහැර අත්විඳින්න. මේ ප්‍රවෘත්ති හැබැයි වෙනස්. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.